හිතවත් මිත්‍රවරනි. මෑත කාලේ අපි දක්නට ලැබෙන කාරණයක් තමයි අපේ රටේ පොලිසිය තැන් තැන් වලට ගිහිලා තරුණ තරුණියෝ අත්අඩංගුවට ගන්නවා. මේක බොහොම භයානක තත්ත්වයක පවතිනවා. විශේෂයෙන්ම කොළඹ තියෙන විහාර මහදේවි උද්‍යානයේ. මේ විහාර මහදේවි උද්‍යානයේ නම් තරුණ තරුණියෝ තමන්ගේ සිතෙන්ගිව තරුණ තරුණියන් සිපවලද ගන්න අවස්ථාවේදී ප්‍රස්ති අධිකාරෝ ඇවිල්ලා තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම සිකියුරිටි එතනට දාලා ඉන්න පුද්ගලයෝ ප්‍රදේශයේ ඉන්න මැරයන්ගේ අනුදැනුම ඇතුව තමයි කටයුතු කරන්නේ. ඒ වගේම තමයි පහුගිය දවස්වල අපි දැක්කා අනුරාධපුර ප්‍රදේශයේ මේ විදිහට වැටලීම් කරලා තරුණ තරුණියන් අත්අඩංගුවට ගත්තා. මිත්‍රවරුනි, පොලිසියට මේ ආකාරයට හැසිරෙන්න කිසිදු නෛතික බලයක් නැහැ. මේ සම්බන්ධයෙන් පැහැදිලි නඩු තීන්දුවක් ලංකාවේ තියෙනවා. ඒ තමයි මැක්සිම් ඩැනි වර්සස් ඒජී කියන නඩුව. ඒ කියන්නේ නීතිපතිවරයාට එරෙහිව මැක්සිම් ඩැනි පැවරපු නඩුව. මැක්සිම් ඩැනි කියලා කියන්නේ විශේෂම මීගමු ප්‍රදේශයේ හිටපු රියදුරේ. ඔහු මේ ටැක්සි ඩ්‍රයිවර් තමන් ප්‍රදේශයේ ගණිකාවක් සමග හෝටලයකට ගියා. හෝටලයට ගිහිල්ලා ඔවුන් සංසර්ගයේ එදිමින් සිටිද්දී පොලිසිය හෝටලයේ වටටලා ඔවුන් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා ඔවුන් දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කරා. ඉන් පස්සේ අදාළ රියදුර නිදහස් වුණාට පස්සේ ඔහු ශ්‍රේෂ්ඨ අධිකරණයට පැමිණියා තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයයි කියන පදනමින්. එහිදී පොලිසිය දරපු ස්ථාවරය තමයි ප්‍රදේශයේ LTT සැකකාරයෙක් ඉන්නවයි කියලා තමන්ට තොරතුරක් ලැබුණා. ඒ නිසා වැටලීම් කරයි කියන කාරණේ. ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ බොහොම පැහැදිලිව දක්වමි කරුණු දක්වමින් කිව් කාරණේ තමයි ප්‍රදේශයේ ඉන්න ටැක්සි රියදුරත් ගණිකාවත් පොලිසිය නොදැන ඉන්න හේතුවක් නැහැ, මේක පිළිගන්න බැරි හේතුවක් කියලා. ඉන් පස්සේ පොලිසිය අධිකරණයට කියා හිටියා ප්‍රදේශයේ සදාචාර විරෝධී වැඩ කටයුතු සිද්ධ වෙනවා, ඒක හින්දා වැටලීම් කරයි කියන කාරණේ. ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ බොහොම පැහැදිලිව මැක්සිම් ඩැනි කියන රියදුරාගේ මූලික අයිසුකාසිකම් උල්ලංඝනුණා කියන තීන්දුව දුන්නා. ඒ විතරක් නෙමෙයි, පොලිසියට කිසිදු සදාචාරාත්මක හේතුන් මත මිනිස්සු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැහැ කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙලාවේ පෙන්නලා දුන්නා. විශේෂයෙන්ම පල්ලියට පන්සලට අයිති රාජකාරී පොලිසිය තුවක්කු තුස්සන් ගිහින් කරන්න ඉදිරිපත් වෙනවා නම් ඒක නීති විරෝධී කියන එක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව. මිත්‍රෝනි, මින් ඉදිරියට ඔබට යම්කිසි විදියකදී පොලිසියෙන් මෙවැනි අකරතැබ්බයක් සිද්ධ වෙනවා නම් ඔබ ගත යුතු පළමු පියවර තමයි මානහිමිකම් කොමිෂමට මේක පැමිණිලි කිරීම. ඒ වගේම ඔබට හැකිනම් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමත් අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. මොකද අපි නීතියේ ඉදිරියේ නීතිමය රැකවරණය නොඉල්ලන තාක් කලක් අපට ඒක ලැබෙන්නේ නැහැ. මිත්‍රෝනි, අරගලයතුරු ජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.